අයිබෝන් යහපත් වූ වාසනාවන්ත ජයග්‍රහී කාලසීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් අපේ සුබුරුදු වැඩසටහන් මාලාවට ඉතාමත් සුවිශේෂී වැඩසටහනක් කරගෙන තමයි මම අද ඔබ සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔබට මේ හඬනුත් පැහැදිලි තිය අපි වෙනදා ඉන්න සුබුරුදු පරිසරය ඉඳන් නෙමෙයි මම මේ වැඩසටහන ගේන්නේ. ටිකක් ഘോഷාකාරී තැනක ඉන්නේ. නමුත් මොකද මේ වැදගත්කමක් තිබ්බම් ගොඩ දෙනෙක් මැසේජ් කරලා තිබ්බා මගේ Facebook පිටුවටත් මේ වැඩ මේ සම්බන්ධයෙන් වීඩියෝවක් ගෙන එන්න කියලා. ඉතින් ඒත් එක්කම ඇත්තටම මේ කතා කරන්නේ සෙනසුරු ග්‍රහය නැත්තම් ශනි ග්‍රහය. අපි නම කිව්වත් බය හේනවුරාගේ චරිතයක් ගැනනේ. ඉතින් ඒකනේ ඇත්ත කතාව. නමුත් මේ මේ දේ තුල සෙනසුරු කියන්නේ කවුද කියන එක අපි ඉදිරියට කතා කරමු. බිය විය යුතුද කියන එක. ඉතින් මේ කතා කරන්නේ සෙනසුරු ග්‍රහය මත ශනි ග්‍රහයාගේ කුම්භ රාශිය තුල දැන් ගමන් කරන වෙලාවේ වක්‍ර භාවයට පත්වීමක් ගැන. ඉතින් ඒක නිසා මේ පොඩි විශේෂිත භාවයක් තියෙනවා. මේ මේක අපේ ජීවිතේට, ඒ කියන්නේ අපි සාමාන්‍ය ජීවිතේට ඍජු බලපෑමක් ඇති කරග හැකි දෙයක් නිසා වෙන්න. ඉතින් මේ අධික කාර්යබහුලත්ව මැද හෝ මම ඔබට මේ වැඩසටහන ගේන්න තීරණය කරා. ඉතින් මේ පරිසරයට යවෙනස් අපට ශබ්ද විഘോഷාකාරී දේවල් ඇහි. ඉතින් මේ දේවල් එච්චර හිතර ගන්න එපා. අපි වැඩසටහන ගැන කතා කරමු ඉස්සරහට. ඉතින් මේ වක්‍රභාවයට පැමිණීම මොකද්ද? මේ වක්‍ර වර ග්‍රහයක ආපසර යනවා කියලා අපි කොහෙද අහලා තියෙන්නේ? එහෙම වෙනවද? දැන් එහෙම වෙන්නේ නැහැනේ. ඉතින් එහෙනම් මොකද්ද මේ ජ්‍යොතිෂය තුල මොකද්ද මේ කියන්නේ ග්‍රහ වක්‍ර කියන්නේ කියලා? මේක මේ විද්‍යාව ගැන කතා කරන සමහරු, විද්‍යාව ගැන කතා කරන සමහරු කියනවා මෙන්න ජ්‍යොතිෂය බොරුවක් කියලා ඔප්පු කරන දෙන හොඳම සාධකෙ ග්‍රහයෝ කවදා පස්සට ගියේ කියලා. හැබැයි හරියට විද්‍යාව දන්න කෙනෙක් කවදාකත් ඒක අභියෝගයක් කරන්නේ නැහැ. මොකද ඒක ඒ තුල තියෙනවා යම්කිසි සන්දර්භයක් කියලා උන් දන්නවා. මොකද්ද මේ සාපේක්ෂ චලිතයක් කියන්නේ? සාමාන්‍ය අපි කතා කරන සූර්යයා වටා ග්‍රහයන් චලිත වීමනේ. හැබැයි මෙතනදී කතා කරන්නේ ඔබ උපන් ස්ථානය ළඟ ඉඳලා ග්‍රහ සාපේක්ෂව ග්‍රහයන්ගේ හැසිරීම රටාව, ඒ කියන්නේ ග්‍රහයෝ ගමන් කරනකොට සාපේක්ෂ චලිතයක් ගැන කතා කරන. සාපේක්ෂ චලිතයක් කතා කරද්දී පෘථිවිය මත ඉන්න කෙනෙකුට සෙනසුරු ග්‍රහය ගැන කතා කරද්දී පෘථිවිය සාමාන්‍යයෙන් සූර්යයා වටා සාමාන්‍ය භ්‍රමණය වෙන වේගයත්, එතකොට සෙනසුරු ග්‍රහය සූර්යයා වටා භ්‍රමණය වෙන වේගයත් වෙනස්. එතකොට සමහරක්ලාට අපි සූර්යයාගේ ඉඳලා අංශ ගාන මේ වෙලාවේ සෙනසුරුගෙන් බැලුවාම දැන් තියෙන අංශ ගාන තව සතියකට කියලා බලද්දි දැන් තිබ්බට අඩුවයක් එන්න පුළුවන්. ඒ හේතුව දැන් පෘථිවිය වේගෙන් ගමන් කරද්දි සෙනසුරු ග්‍රහය ටික වේගය අඩුවෙන් ගමන් කරා. ඒතර ටික වෙනස් වෙනවා. ඒතර සමහරක් කරලා ඉදිරියෙන් ගමන් කරපු සෙනසුරු ග්‍රහය දැන් පෘථිවිය පහුවලා ආපස්සට ගිලන්න ඔය වගේ අවස්ථාවකදී නැවත ගණනය කරන වෙලාවට ඔන්න අංශ ගාන ඍණාග්යක් නේද? ඒක තමයි මේ වක්‍රභාවයක් කියලා ගන්න ඉතින්. අපි මේ වක්‍රභාවය ගැන ඕනට වඩා දීර්ඝව කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ කීප දෙනෙක් මේක ප්‍රශ්න කරලා තිබ්බ නිසා මම මේ සරල වශයෙන් කිව්වේ. ඔබට ඒක දීර්ඝ වශයෙන් මේක ගැන විද්‍යාත්මක භාවය දැනගන්න ඕන නම් ඔබ මට මැසේජ් එක දැන් රාගශ්‍රණී කරන මගේ Facebook එකට මම ඒක ගැන ඔබට පැහැදිලි කිරීමක් කරන්න. හැබැයි මේක දැන් මෙතනින් එහාට ඇත්තට කතා කරන්න ගියොත් අපිට පැය ගාණක් යනවා. අපේ නිසා අද මාතෘකාවට යන පැහැදිලිවම කියනවා විද්‍යාව තුළ මේක දන්න විද්‍යාව දන්න කෙනෙක් කවදාකවත් මේ සාපේක්ෂ චලිතය කියන කාරණාව සම්බන්ධ කරගන්නේ මේ දේ විවේචනය කරන්න විද්‍යාව නොදන්න තමයි විවේචනය කරන්නේ. ඉතින් නොදන්න දේ හොයලා බලලා කරන එක යහපත්. ඒක හරි. නමුත් අර නොදන්න දේ අනුරට විවේචනය කරන්න හැම තුල ඔබ විහිළු කාර්යයක් වෙන එක විතරයි වෙන්නේ. හරි. අපි දැන් එහෙනම් අපි අද කතා කරන්නේ දැන් මේ ජුනි මාසේ 17 18 ඔන්න සීමාව තුල මේ වක්‍රභාවයට පැමිණෙන සෙනසුරු ග්‍රහය කුම්භ රාශිය තුල රාහු ගණ එකට තමයි වක්‍රභාවයට පැමිණෙන්නේ. ඉතින් මේ මේක නොවැම්බර් මාසේ 4 දක්වාම පාදුන මේ தত্ত্ব. ඉතින් ඒ මාස 4 මාර්ගයට ටික දීර්ඝ කාලින தত্ত্বය රාශි චක්‍රයේ 11 වෙනි රාශිය ලග්නාධිපති ශනි ග්‍රහයම වූ සෙනසුරු ග්‍රහයම වූ කුම්භ ලග්න හිමියන්ට කොහොමද කියලා අපි මේ කතා කරන්න යන්නේ. ඉතින් කුම්භ ලග්න හිමියන්ට විශේෂයෙන් මේ කතා කරොත් මේ කාල සීමා තුළ අපි ටිකක් දීර්ඝ වශයෙන් කතා කරමු. මොකද හේතුව මේක ටිකක් විශේෂිතයි. මොකද ඔබගේ ලග්න භාවය තුළනේ මේ කුම්භ රාශිය කියන්නේ ඔබම කුම්භ රාශියේ ලග්න භාවය තුළනේ ගමන් කරන්නේ මේ කාල සීමාව තුළ සෙනසුරු. එතකොට ලග්න ඒරාශක தত্ত্বයත් තව ඉදිරියට වසර 5ක් තියෙනවා. ඉතින් ලග්න ඒරාශකයේ යමන් කරද්දි ඔන්න වක්‍ර භාවයට පැමිණෙනවා. ඒ කියන්නේ සුවිශේෂී தত্ত্বයක්. ඒ නිසා විශේෂම தত্ত্বයක් ලෙස පවතිනවා කුම්භ ලග්න හිමියන්ට මේ தত্ত্বය. ඉතින් ඒ ගැන කතා කරද්දී විශේෂයෙන් මුලින්ම අපි කතා කරමු ඔබගේ මේ ආදායම් මාර්ග, ඔබගේ රැකියාව ව්‍යාපාර වලට කොහොම මේක බලපාවිද කියලා. ඉතින් මේ අපි සාමාන්‍ය මේ මෑත කාල සීමාව තුළ සැලකුවොත් මේ ඉදිරි පහුගිය මාස කීපය, මේක අවුරුදු ගණක් පස්සට යන්න පුළුවන්, සැලකුවොත් කුම්භ ලග්න හිමියන්ට එතරම්ම ආර්ථිකමය වශයෙන් අර ස්ථාවර භාවයකට පත්වීමට හැකියාවක් ලැබුණු කාලයක් නෙමේ ගෙවුනේ. මේ හොඳ ඔන්න හොඳ වීගෙනනෝ එකපාර කඩා වැටෙනවා. හොඳ වීගෙනන කඩා වැටෙනවා. ඉතින් ටිකක් හොඳ වුණාම හරි හොඳයි කියලා ඉන්නවා. ටිකක් ආපස්සට බලද්දී ඒ தත්ත්වේ හදාගෙන තියෙන්නේ
ණය ගොඩක් මැද නෝ වගේ දේවල් මේ උදාහරණ කීපයක් කිව්වේ. අන්න ඒ தත්ත්වය තමයි ගොඩාක් දුරට කුඹලක් නිමියන්ට පැවතුනේ. හැබැයි මේ කතා කරන්නේ ගොඩක් දුරට විදේශගත වෙලා ඉන්න අයට නෙමෙයි. විදේශගත වෙලා ඉන්න අයට ටිකක් මානසික පීඩා, ශාරීරික පීඩා ආවත් ආර්ථික මේ වශයෙන් එතරම්ම දුරට පසුබෑමක් සිද්ධුුන්නේ නැහැ. විශේෂයෙන් මේ බටහිර රටවල් වල ඉන්න අයට. නමුත් මේ ශ්‍රී ලංකාවේ ඉන්න අයට නම් ගොඩාක් දුරට මේ தත්ත්වය හොඳට පේන ආදායම කියන්නේ මේ ආර්ථික වශයෙන් ලොකු පිරිහීමක් සිද්ධ වුණු කාල සීමාවක්. හැබැයි ඒ වගේම අතරින් පතරින් ඒ ඔබ හිතපු නැති ජයග්‍රහණත් අත් කරගත්තා. ඔන්න ඕකයි මේ ඒ රාෂ්ට්‍රක තුල තියෙන දේ තුල ඔබව සම්පූර්ණ වැක්පාදමීමක් සිද්ධ වෙන්නේ. වටන්නේ ඔබව ඔබට ඒ උඹගේ අඩුපාඩුවක් තියෙනවා ඒ දේ පැහැදිලි වෙන්න. අපි වැටුනොත්නේ අපිට දැනෙන්නේ අපි වැටෙන හේතු හොයන්න වෙන්නේ අපි. නැතුව නැත්තම් අපිට හැමදාම එහෙන් උඩින් පල්ලෙන් ලැබෙද්දි අපිට දැනෙන්නේ අපි අතින් වරදක් වෙනවා කියලා. අන්න ඒ දේ වරද ගෙන අදහස් කරන්නේ මොකක් හරි අඩුපාඩුවක් වෙන්න පුළුවන් ඒ දේට. දැන් මේ කාල සීමා තුළ අන්න ඔබ වටනවා නැගිටිනවා නොහොම කාලයක් තමයි ගෙවුනේ. ඒත් එක්කම මේ පහුගිය මාස එකමාර දෙක කාල සීමා තුළ නම් ඇත්තටම පොඩි නැගී හිටීමකත් ඔබ නොසිතූ ආකාරයෙන් යම්කිසි ආකාරයෙන් ඔබට අර බලාපොරොත්තු වුණාට වඩා යහපත් කාලෙකුත් ගෙවුණා. දැන් එහෙනම් මේ කාල සීමා තුළ මේ 18 වෙනි දැන් පස්සේ ජුනි මාසේ නොවැම්බර් 7 දක්වා කාල සීමාව තුළ ඔබට මේ කාල සීමාව අර පහුගිය කාල සීමාව තරම්ම අයහපත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක හොඳටම පැහැදිලිව මතක තියාගන්න. අයහපත් ප්‍රතිඵල නොලැබෙද්දී ඔබ ආයේ ඔහේ අර උනට වඩා සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න නෙමෙයි. මේ ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවා. හොඳටම මතක තියාගන්න. මේක හරි වැදගත් අවස්ථාවක් මේ කුඹලක් නෙමෙයි ලැබිලා තියෙන්නේ. ඔන්න පහුගිය කාල සීමාව තුළ ඔබට විච්ච ඔබෙන් විච්ච අඩුපාඩුකම් හරිය තේරුම් අරගෙන ඔන්න හරි ඉලක්කයකට ස්ථාවරත්වයක් නිර්මාණය කරගන්න ඔන්න මාස 4-5 පහක් වගේ කාලයක් ඔබට ලැබිලා තියෙනවා. එයින් පස්සේ ඒ වෙද්දී ඔබ කොහොම හරි කරලා හරි ට්‍රැක් එකට වැටුනොත් එයින් පස්සේ කාල සීමාව ගැන කොහෙන්ම බය විය යුතු වෙන්නේ නැහැ. මොකද ඔබ ඒ රාශියේ ක්‍රියාත්මක වුණත් ඔබ ඒ සෙනසුරු ග්‍රහය දෙන පණිවිඩය මෙසේජ් එක හරියට තේරුම් ගත්තොත් ඊට පස්සේ ඒ අනුව ක්‍රියාත්මක වුණොත් ඒ රාෂ්ට්‍ර කාල සීමා තුළ තියෙන අයහපත් ප්‍රතිඵල ඔක්කොම නැතුව කරගෙන ඔබට ඒ රාශක තුළ තියෙන යහපත් දේවල්ත් කරන්න බලමු. මොකද මේ කාල සීමා තුළ කුම්භ ලග්න හිමියන්ට ඔබගේ අනාගතය පිළිබඳ ස්ථාවර දේ ඔබට හොයා ගන්න පුළුවන්. ඔබේ රැකියාවක් තුළ හොරම වේවා දැන් එක එක විදිහ රැකියා කර කර ඇවිල්ලා නිවැරදි රැකියාව ඔබට ස්ථාවර වීමේ රැකියාව ලැබෙනවා. ව්‍යාපාර තුළත් එහෙමයි නැති වෙලා කඩා වැටිලා ඔන්න දැන් ඔබගේ ඉදිරි ගමනට ඔබගේ ජීවිකාවට මේ ජීවිත කාලය පුරාම යන ගමනට යන ව්‍යාපාරය ඔබට හොයා ගන්න පුළුවන් වෙනවා. හැබැයි ඒ හම්බුණා කියලා මේ ගමන සරල නැහැ. ඒක හොඳට මතක තියාගන්න. සරල නැහැ. නමුත් වැටි වැටි අත්දැකීම් ලැබමින් නැවත නැගිටිමින් ඔන්න දවසක හොඳ ස්ථාවර භාවයක් හදා ගන්න පුළුවන් වෙනදී මූලික අඩිතාලම ඔන්න දැන් ගන්න පුළුවන් කුඹ ලග්න හිමි ඔබට. පැහැදිලිද මම කියන්නේ? රැකියා ස්ථානය තුළ වුණත් දැන් මේක අතුන රැකියා මාරු කර කර කරාවා. නැත්නම් රැකියා තුළත් එහෙමෙන් හැල හැපි බැනුම් අහනවා. එක එක ප්‍රශ්න ගැටලුත් එක්ක සමහර තැන්වල වැඩ කරපුවම පඩි දම්බුන්නේ. ඊට පස්සේ සමහර තැන්වල ඔබ කරපු ඔබ ඇති වෙච්ච අඩුපාඩු හින්දා ඔන්න පඩි අඩුප වුණා. ඊට පස්සේ රැකියාවෙන් ප්‍රශ්න ඇති වෙලා ඉවත් වුණා. නැත්නම් සමහර අය දැන් හැල හැපි මැද කරන දෙයක් නැතිකම රැකියා තුලාව. ඔය හැමෝටම මේ කාල සීමා තුළ ජීවිතයේ රැකියාව නැත්තම් ඔබගේ ජීවිකාව තුළ වෙනසක් ගන්න ගොඩාක් දුරට රැකියාවල වෙනස් වීමේ සම්භාවිතාව වැඩි. එහෙම නැත්නම් ඔබ රැකියාව කරන ස්ථානයෙම වෙනත් තැනකට මාරු වීමක් හෝ ලැබෙන කාල සීමාව මේ කාල සීමා තුළ අලුත් විදිහ දෙයක් ගැන හිතන්න පෙළඹෙන කාලයක්. ඒ හිතලා ඒ දේවල් ක්‍රියාත්මක කරනවා. හැබැයි ඒ ක්‍රියාත්මක වීම තුළ එකපාරම අර පටන්ගත්තු සැනින් නැගී හිටීම බලාපොරොත්තු අපි ගහක් හිටෙව්වත් අපි ඒකට සාත්තු කරලා වතුර දාලා ගත්තහට පස්සනේ කාලයකට ගියාට පස්සනේ පළදාව ලැබෙන්නේ. හිටවු ගාම දවසෙන් පහුවෙන්දට මේ පළදාවනය කියලා ගහ කපලා දාන්නේ නැහැ නේ. අනේ ඔය තමයි රැකියාව හෝ ඔබ කරන්න යන දැන් මේ කාල සීමා තුළ ආර්ථික මේ ඔබගේ ජීවිකාව තුළ ආරම්භයේ ඉඳලා පොඩි හිමින් ගමනක් පියවරෙන් පියවර පියවරෙන් පියවර යන්න. අර උගත් පාඩම් අමතක කරන්න එපා. පහුගිය කාල සීමා තුළ ඔබට වැරදුනේ කොහොමද? ඇයි රැකියාව තුළ හරියට ඔබට ස්ථාවර වෙන්න බැරුව ගියේ? ව්‍යාපාරයි කඩා වැටුනේ. ඒ හැම දෙයක්ම හොඳින් මතක තියාගෙන යන්න. ඒත් එක්කම වියදම් පරිපාලනය ගැන අතිශයම සැලකිලිමත් විය යුතුයි. කාටවත් ඔබගේ දැන්ගෙන ඔබ අපි කියමුකෝ දැන් ඔබගේ පවුලේ අයට පවුල කෙනෙකුට හරි ගමන්නේ ඔබ වියදම් පවර්ලා ඔබ ඉන්නවා හේ මේ කාල සීමා තුළ එදී කරන්න යන්න එපා. ඔබ ඇතුළත් වැය වෙනවා වැඩි. නමුත් වෙන කෙනෙක් ලහරා කරන්න ගියොත් ඒක කිසිම
ගැන ඔබගේ අද ඔබ හම්බ කර දේ කියන්නේ ඔබට වටිනාකමට වඩා තියෙන එක වෙන කාටත් හරි අඩුයිනේ. ඒක නිසාම ඔබ පාලනය වෙලා ඔබටත් වියදම් වැඩි කියලා කිව්වනේ. එනවා ඔබ මනසින් බුද්ධියෙන් වියදම් පාලනය කරන්න ඔබේ අතින්ම පරිපාලනය කරන්න මූලික මේ වශයෙන් මේ කාල සීමිත තුළ. ඒත් එක්ක ඔබ ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාර තුළ කාටවත් වැඩ පවරලා ඔන්න සේවක සේවිකාව මත විශ්වාස තියලා ඔවුන්ට මුදල් පරිපාලන දෙන්න යන්න එපා. එහෙම වුණොත් මේ තිබ්බ තැනටත් වඩා හොඳ තැනකට ඔබ වැටෙන්නේ. මේ වෙලාවේ ඔබ බුද්ධියෙන් ඔබගේ මානසිකත්වය හොඳට සකසාගෙන හොඳ පරිපාලනය තුළ මූල්‍යමය පරිපාලනය ඔබේ ව්‍යාපාරය ඔබ සතු කරගන්න. අවුල් ව්‍යාපාරයක වුණත් ඔබ තරමක් දුරට මේලා සංයමකින් ඔබට සමතරේ මුදල් පරිපාලනය ගන්න අපහසු වුණත් ඔබ ඒ ගිනුම් සම්බන්ධයෙන් හෝ හැම වෙලේම සැලකිලිමත් වෙන්න මේ කාසියම තුමකද ඔබ මේ වෘත්තිමය වශයෙන් රැවටිලි වල ලක් වෙන එක තියෙන දැන් රැකියා කරන ස්ථානය තුළ වුණත් මෙහෙමයි ඔබව රවට්ටලා ඔබගෙන් වැඩ කටයුතු කරගෙන ඔබ කරපු වැඩවලින් වෙන අය ප්‍රයෝජන ගන්න කාලයක් මේ කාලය. පහුගිය කාලසීමත තුව තද වුණා මේක ඊටත් වඩා තද බල ලෙස වෙනවා. අන්තිමට ඔබ හිටපු තැනමයි ඔබෙන් ඔබ ලවා වැඩේ කරගත්තු අය උඩ. ඒකෙන් හරිම කතාව හා ඔබගේ හැම වෙන කෙනෙක්ගේ නම පැහැදිලි යදිනේ. ඒ කියන දේ කාරණාව ඒ නිසා මහන්සිය සහ ඔබ කරන දේට හොඳ වටිනාකමක් ගන්න ඔබ මෙලා ගොඩාක් බුද්ධිමත් විය යුතුමයි. කිසිම කෙනෙක් ඕනටඩා මේ කාලසීමතුළු විශ්වාස කරන්නවත් තමන්ගේ වැඩ හක දාලා තමන්ගේ වැඩ පැත්තකින් තියලා අනුන්ගේ වැඩ කරලා ඉන්න උත්සාහ කරනන් අන්න ඒක ලොකු පාඩුවක් ඔබට වෙනවා කියන එක හොඳම තැන. අනිතර උදව් කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. උදව් කරන්න. හැබැයි තමන්ගේ රාජකාරිය තමයි කොටස අකුරටම කරලා ඉවර වෙලා ඊට පස්සේ උදව් කරන්න. නැත්නම් අන්තිමට ඔබ බැනුම් අහනවා, ඔබ විවේචන ලක් වෙනවා. හැබැයි අනිත් අයගේ වැඩ කළේ ඔබ. හැබැයි ඒගොල්ලෝ ලකුණු දාන් ඉදිරියට යනවා. දැනටත් ඒ අද්දකින් ඇති ඔබට ඇත්ත කතාව. ඒ නිසා මේලා ගොඩාක් සැලකිලිමත් වෙන්න. අනිත් පැත්තෙන් ගත්තාම පොඩ්ඩක් ඔබගේ ණය සම්බන්ධයෙන් ගැටලුවක්. ඔබ එක්කෝ කාගේ ණයකට අපේ රස්සම් කරන්න නැත්නම් මැදිහත් කරුවෙක් ලෙස ඉඳලා කාටවත් මුදල් වෙන කෙනෙක්ගේ ලබා දුන්නා නම් නැත්නම් ඔබේ ණය මුදලක් ඔබගේ ෆිනෑන්ස් වාරිකයක් හේතු කොටගෙන පුංචි පුංචි ගැටලුකාරී තත්ත්වයන් පොඩි අර්බුදකාරී තත්ත්වයන් වල පත්වීමේ වැඩි ඉඩකඩක් පවතින නිසා ඔය ණය කෙරුවාව එතරම් යහපත් නෙමේ. අපහසුකම් මැද හෝ අංක එක ඔය ණය බේරලා ඉන්න උත්සාහ කරන්න. මොකද හේතුව ඔය සම්බන්ධයෙන් නැත්තම් ඔබට එන මානසික පීඩනය ඔබගේ දෛනික කටයුතු වල ලොකු හානියක් වෙනවා. අනිත් එක මේ කාල සීමාව තුළ කාටවත් ඔබේ මුදල් දෙන්නවත් අනිත් එක කාට ඔබ අර ඇපේට ඉඳලා මුදල් අරන් දෙන්නවත් ඔය මූල්‍යයතන වලට ඇපේට අස්සම් කරන්නවත් නම් යන්න එපා. අනිවාර්යයෙන්ම ඔබටම තමයි ගෙවන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම ඔබටම තමයි ලෙඩිය වැටින්නේ. ඒ නිසා මේ කාල සීමාව තුළ තමන්ගේ පාඩුවේ දෙයක් කරන් ඉන්න තරමට යහපත් පැහැදිලි නැහැ කියන දේ. දැන් මේ ඔබ හිතන දේ මොකද්ද මම මේ කියන මේ පලාපල කියන තරම් වැල් වටාරම් කියන්නේ නැහැ. පලාපල නම් ඔබට ඕන තරම් මේ YouTube පුරවට අහන්න පුළුවන්. නමුත් මම මේ කතා කරන්නේ අංක එක මේ ඔබට මේ කාලසේ මතුවලා තියෙන සුබට වඩා අසුබ දේවල් මොනවද කියලා බලලා අසුබ දේවල් වෙන්නේ කොහොමද? ඒවට ඒව තවත් ඔබට දැනෙන විදිහට ඔබට ඒ උදාහරණත් එක්ක පැහැදිලි කරලා දෙන එක. එතකොට ඔබට පොඩ්ඩක් සමහර කර මට දැන් බැන බැන ඉඳලා හරි පස්සේ ඔබට ඔය වගේ දේවල් වෙද්දි මං කියපු දේවල් ටිකක් වැඩිපුර හිතට කාව දෙනවා. එතකොට ඔබට මතක් වෙනවා. එතකොට ඔබ ප්‍රවේශම්. එතකොට මට බැන්නත් බගේ දෙමෝ පෙර බැන්නත් කිසි ගැටලුවක් නැහැ නේ. ඔබ කොහමරි ගැළවිලානේ මටත් ඕනේ ඒක. මං කවදාකවත් මුදල් ලය කරලා කාගෙන් කේන් සටන් පරීක්ෂා කරලත් නැහැ. මං ඒව ව්‍යාපාරකෙන්ද කරන්නේ නැහැ. මට තියෙන එකම ලාභය තමයි එක්කෙනෙක් හරි මේ මිලියන ගාණක් මේ අහන එක එක්කෙනෙක් හරි මේ මං කියන දේවල් අහලා ගොඩ යනවනම් නැත්තම් ඔය තියෙන ප්‍රශ්න කරතුලින් ගැලවෙනවනම් ඒක මට කෝටි ගණක් හේව් ඒක වටිනවා. අන්න ඒ දේ හොඳට මතක තියාගන්න. ඉතින් කේන්ද්‍ර පරීක්ෂා කරන්න අහලා මෙසේජ් කරන්න එපා. ඉතින් මම ඒ දේ කරන්නේ නැහැ. පැහැදිලි ඇති. ඉතින් මං කියන දේවල් මේ හැම මාසෙම අහලා ඒ දේවල් ඒ විදිහට කරපු කෙනෙකුට ආය අමුතුවෙන් කේන්ද්‍ර පරීක්ෂා කර කර ඉන්න ඕනේ නැහැ. මේ සරල දේවල් වියදම් යන දේවල් ඒ පිළිවෙත් ටික හරියට කරගෙන ජීවිතේ හරි විදිහට බුද්ධියෙන් ඉදිරියට යන කෙනාට කොච්චර අපල මොන ඒ රශ්‍ර තිබ්බත් ජය ගන්නවා. ඔබට ඒක දැනගන්න ඕනේ. ඉහිං බලන්න පහුගිය වීඩියෝ වල කමෙන්ට්ස් වල එහෙම ජීවිතේ මේ තද බල ඒ රශ්‍රක තියනවා කියෝ මිනිස්සු. ඔන්න මේ දේවල් කිරීම තුළ මාසයක් දෙකක් තුනක් යද්දි ජීවිතේ නමුත නැගී හිටලා දැන් ඔන්න යහපත් ජීවිතේ පාරත්ත යන මොන අපල කියලා වෙලාවක් බලන්න ගියොත් කියන්නේ ඔබට අපල ඒ රාෂ්ට්‍ර කියලා. හැබැයි ඒක පල දෙන්න හේතුව ඒ රාෂ්ට්‍රක ඇතුළ ඔහුට හෝ යට දෙන පණිවිඩය සහ වෙනස ඔහු මේ විදිහට කරන් ඉවරයි ඔවුන්. අන්න ඒ තුළ ඔවුන් ජයග්‍රහණය කරලා ඉවරයි. දැන් ඉතින් ඒ රාෂ්ට්‍රක ඇතුළ තියෙන යහපත් පැත්ත තමයි ඔවුන් අතින. ඒක නිසා මේ කුඹලග්න වෙන මේ ඒ රාෂ්ට්‍රකේ තදින්ම තියෙන කාල සීමාවන් නිසාවෙන් මම මේ කියන්නේ. මේ මං කියන පිළිවෙත් නම් අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන්න. එතකොට ඔබට ඔය කිසි ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මොකද ඔබ ඒ දේවල් තුලින් අනිවාර්යයෙන්ම හිතා ගන්න බැරි විදිහට
ගැලවෙන ඒවා මහලක මැජික් එකක් අම් මිත්‍යාවකින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඔබ තුල ඔබගේ ඕරයක තුල ධනාත්මක භාවයේ වැඩිවීම තුල ඍණාත්මක දේවල් අහෝසි වෙනවා. එතකොට ඔය අපල කියන දේවල් ඔබට බලපාන්නේ නැහැ. ඕකයි ඇත්ත කතාව. පැහැදිලි ඇති? මම මේ කුඹ ලග්නෙම යනතර අනිත් ග්‍රහයන් මේ ලග්න මම කීපයකට දැන් කලින් කියපු ලග්න දෙක තුනට හැර අනිත්තර වෙන් කර කර වෙන් කර කර මේ ලග්න පළබල කියන නමුත් මේ මේ තත්ත්වය තුල මේ සුවිශේෂී ලග්නයක් තමයි කුඹ ලග්නය. ඒ නිසා මම එක දිගට ගලා යන සරස්සනවා. ඉතින් ඔයෙත් එක්කම මේ රැකියාව කියන කාරණා තුළ දැන් ඔබට මම කිව්වනේ මේ වගේ දේවල් වෙනවා. අනිත් අය ඔබගෙන් වැඩ අරගෙන ඔබව පහතට දල්ලු කරන්න හදන සමහරකට ඔබ අනුන්ගේ වැඩ කරන් ගිහ තමන්ගේ වැඩ පාඩු කරගෙන ඔන්න විවේචනයට ලක් වෙනවා. ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. තත්ත්වෙන් පහ වීම දැන් සමහරට ඔබ ඉන්න නිලෙනුත් ටිකක් පහළ නිලයට වැඩ නිඩකට තියෙනවා රැකියාව තුළ. ඉතින් මේ කාල සීමාව තුළ ඒ තත්ත්වය වෙනස් කරගන්න ඔබේ බුද්ධියට පුළුවන් මම කියවන එක නිසා තවද රැකියාව තුළ මාරු වීමකුත් තියෙන නිසා ඔන්න අලුත් රැකියාව ගැන බොහෝ වෙලා උත්සාහ කරන මේ කාල සීමාව තුළ උත්සාහ කරන ඒ සඳහා අවශ්‍ය කරන ඔබගේ සුසුකම් සපුරා ගන්න ඒ දේවල් හරියට කරගෙන යන්න. ඒ වගේ මේ පවුල තුළ මේ කාල සීමාව තුළ කුම්භ ලග්න හිමියෝ තරමක් දුරට ඔබගේ ඉක්මන්කාරීත්වය ඔබට උනට වඩා ඔබගේ තියෙන හදිස්සිය හේතු කොටගෙන ඔය එහෙම මේ ප්‍රශ්න කරදර පොඩි ගැටලුකාරී තත්ත්වයක් නැති වෙන පුළුවන්. නිතර නිතර පොඩි රණ්ඩු සරවල නිවස තුළ වෙන්න මොකද ඔබ දුරදිග බලන්නේ හරි ඉක්ම මේ දැන් කරන්න කිව්වොත් කාට හරි කියලා තේ දැන් ඒක නම වෙන වැඩක හිටියත් ඔබ ඒ දේ කරන්න ඕන. අනේ ඒ වගේ ඔබගේ තත්ත්වය තරම්ම අර ඔබ අනිත් අයක ඉන්න මානසික මට්ටම හිතන්නේ නැතුව ඔබ නිකන් අර gedara පාලනය අතර අරන් එක එක්කෙනාට වැඩ පවර පවර ඔබ විධාන කර කර ඉන්නවන්. ඔය දේවල් තුළ ඒවා නොකරපුවම අපිට කේන් තියෙන. ඉතින් ඔන්න ගැටලු. හැබැයි සාධාරණ හේතුවක් වෙන්න පුළුවන් ඒක නෑ ඒ දේ නොකරන්න. මොකද ඔබ කියන සරින් කරන්න බෑ. ඔබට කිව්ව සරින් ඒ දේ කෙරෙන්න ඕන. මොන වැඩේ තිබ්බත් කෙරෙන්න ඕන. ඒතකොට ඒ වගේ වෙද්දි අර අසංවේදී වෙද්දි අනිත් අය ඔබ ගැන තියෙන ප්‍රතිරූපය ඇත්තම වෙනස් වෙනවනේ. අන්න ඒක නිසා වෙන්න මේ කාල සීමාව තුළ ඔබ සැලකිලිමත් වෙන්න ඔබ අනිත් අය පාලනය කරන්න යන්න එපා. මේල ඔබ පුළුවන් තරම් අර පැත්තර වෙලා ඉන්න උත්සාහ කරන්න. අවශ්‍ය දේ කතා බහ කරලා ඒ විදිහට හිටියා. ඔබ ඔබගේ වැඩ විතරක් කරන්න. ඔබ අනුන්මත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න. ඔබේ වැඩ වලට අනුන්ගෙන් සහාය. මොකද ඔබනේ සාර්ථක වෙන ඔබට අනුන්මත් අය මත විශ්වාස කරලා හිටියොත් තව අවුරුදු 5කටවත් ඔබට ගෙනුවීමක් නැහැ. තරහ වෙන්න එපා කිව්වට අවුරුදු 5ක් යනකම්වත් ගොඩ එන්න බෑ. මේ වෙලාවේ ඔබ හරියට හදාගත්තේ නැත්තම් මේ මාස 5 ඔබගේ ඉදිරි අවුරුදු 5ම තීරණය කරන අවුරුදු 5ක් යන ලේසි කාලයක්ද? අනේඳා ඒ අවුරුදු 5ේම ගමන තීරණය කරන්නේ මේ මාස 5. ඒ නිසා උත්සාහය උනන්දුව කල්පනාකාරීව කටයුතු කරගෙන පෞල් ජීවිත තුළ උනත් හොඳ ඉවසිල්ලෙන් කටයුතු කරන මොකද මේ කාල සීමාව තුළ ඔය පෞල් ආරවුල් තිබිච්ච ටිකක් අඩු වෙනවා. නමුත් ඒ අඩු වුණත් ඒ වර අලුයට ගිනිපු පුර වගේ තියෙනවා. කොයි වෙලේ හෝ මතුවෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒක නිසාවෙන්ම පෞල් කඩා බිඳ ගන්න ඉහිරවා ගන්න අවශ්‍ය නම් ඔබ ඒ කියන ඒ විදිහට හැසිරෙන්න නැත්නම් ඔබ බුද්ධිමත් ඔබ යහපත් ලෙස හැසිරෙන්න අනිත් අයට කරදරයක් නොවි ඉන්න උපරිම උත්සාහ කරන්න. ඔබ නොදැනුවත්වම ඔබ අන්නයට කරදරයක් වෙන ඉඩකඩ පවතින නිසා මේ දේවල් කිව්වට තරහා වෙන්න එපා. මේ දේවල් කියන්නේ ඔබ ඒ දේවල් නොවෙන්න වග බලා ගනිවි කියන මතය මත ඉඳගෙන. අනිත් පැත්තෙන් කතා කරවම මේ කාල සම්බන්ධ වල ප්‍රේම සම්බන්ධතා ආදර සම්බන්ධතා පවතින තරුණ තරුණියන් ගම විවාහය බලාපොරොත්තු ඉන්න අයත් නම් එතරම්ම යහපත් කාලයක් නෙමෙයි මේ ගෙවෙන කුඹ ලග්න හිමියන්ට. මේ කාල සම්බන්ධ තුළ මේ බැඳීම් ඇති වෙනවා. මේ බැඳීම් තුළ ඔබට ඇත්තට මේ ආදර බැඳීම් කියන්නේ සාමාන්‍ය යම්කිසි ආකාරයේ හැඟීමක් උඩ ආදරයක් උඩ පවතින දෙයක් නෑ. මේ වගේ වෙලාවට ඔබට එන්නේ ඒවා හරි තාවකාලික දේවල්. එක්කෝ අර ඔබ ගැන ටිකක් ඕනට වඩා ඉහලින් හිතාගෙන ඔබගේ ඔබගෙන් වාසියක් ගන්න බලාගෙන තමයි ඔබ හොඳ සල්ලිකාරයෙක් ලෙස තියාගෙන පස්සෙන් එනවා. එහෙනම් ඒවා ඊට පස්සේ ඔබට ඔබේ පුඩි අඩුපාඩුවක් දැක ගම ඒවා අතහැරලා දානවා. ඔය වගේ උදාහරණයක් විතරයි කිව්වේ. ඒ වගේම මේ වෙලාවේ ගොඩක් එන බැඳීම් කුඹලක් හිමියන්ට හරි අතිශයින් තාවකාලිකයි. ඒ දේවල් තුළින් ඔබට මානසික පීඩාකාරීත්වය තමයි උද්ගත වෙන්නේ. මම කියන්නේ මේ පවත්නම් ආපු යන්නේ අලුත් ඒවා මම මේ කතා කරන්නේ. ඉතින් ඒවත් තුළ ඔබව ඔබගේ අර ජීවිතේ දැන් මං කියවන මේ මාස පහ ඔබේ ජීවිතේ නැගිටින්න හොඳ කාලයක් කියලා. එතකොට මේ නැගිටින්න උත්සාහ කරද්දී ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිහලා ඒ තුලත් කාලය වැය වෙලා අන්තිමට ඒක කැඩලා බිඳලා ගියා මානසික වැද වැටලා කාලේ මේ මාස පහ විනාශ කරගත්තොත් මොකද වෙන්නේ? වැඩක් නැතු යනවා. ඒක නිසා ඔන්න අලුත් බැඳීම්ගේ ප්‍රවේශම් ගන්න ඒ වගේම දැන් බැඳීම් පවත්වන විවාහ වෙලා ඉන්න අයටත් ඒක කියන්නේ. මේ වෙලාවේ ඔන්න වෙනත් අයිනුත් ඒ බැඳීම් සඳහා විරුද්ධ ලිංගික ආකර්ෂණ කාලය ඒ තුළ ඔබට ඔබගේ විවාහයත් නැති කරගෙන ඔබේ දැනට තියෙන යහ ස්ථිර බැඳීමක් නැති කරගෙන ඒ අලුතෙන් බැඳෙන බැඳීමක් නැති කරන් ජීවිතෙත් නැති වෙන තැනට පත් කරගන්න එපා. මම මේ කියන දේ පැහැදිලිදදනේ. ඒ නිසා එකක් මත ඉන්න උත්සාහ කරන මේ කාලස වෙනවා. මම ඉස්සර නම් අනිත්යෙන් වල දැන් කියන්නේ ඔබ ගන්න තීරණේ ඔබ සතුයි. ඒක හරිද වැරදිද කියන තීරණේ කරන්න ඔබේ බුද්ධියට දෙන්න. මම මේ වෙලාවට කියනවා මේ වෙලාවේ අනවශ්‍ය විදිහ බැඳීම් ඇති කරගන්න යන්න එපා. ඒ තුළ ඔබට සිද්ධ වෙනවා නම් සිදුවෙන පාඩුවක් සහ
කඩා වැටීමක් පමණයි කියන හොඳට මතක තියාගන්න. ඒ වගේම මේ අධ්‍යාපන කටයුතු වලට හදාන වායසයේ කුඹලක් හිමි දරුවන්ට නම් මේක ආසීමා තුළ හොඳ අතිශයම යහපත් කාල සීමාවක්. පොඩ්ඩක් ඔය කම්මැලිකම වැඩ කල් දාන ගතිය චූට්ටක් අඩු කරගත්තොත් පොඩි දෙයක් හදන්න ලොකුවට මහලකෝන් නෙමෙයි වදින. ඒවා ටිකක් පොඩි ඉරදී නිනවනට ඒ වගේ උලුප්පල කියන්නේ. ඒ දෙවත් වෙනස් කරගත්තොත් සියල්ලම 100%ක්ම හොඳ වෙනවනේ. ඒ හින්දා මේ චූටි දේවල් ටිකක් වෙනස් කරගන්න උත්සාහ කරන්න, උද්‍යෝගෙ උනන්දුවෙන් වැඩ කරන්න, ආසාවෙන් කරන්න, පුළුවන් හැම වෙලෙම ටිකක් නිදහසේ පැයක් දෙකක් ඔය පරිසරයේ ඉන්න උත්සාහ කරන්න. ඔය සෙල්ලම් රටවයි කම්පියුටර් ගේම් එකටයි ෆෝන් ගේම් එකටයි වඩා පොඩ්ඩක් පරිසරයත් එක්ක හුලං වැඩි වැඩි ඇවිද ඇවිද අම්මලත් එක්ක චුට්ටක් එළියට ගිහිල්ලා අම්මලා තාත්තලා දෙමාපියොත් අහගෙන ඉන්න දරුවංග පොඩ්ඩක් නිස්කලංක විදියට මනස සැකසෙන විදියට ඔය සතියේ සැරයක් දෙසරයක් එක්කන් ගිහිල්ලා ඒ තුල ඔය දරුවංග තියෙන කම්මැලිකම සහ හිතුවක්කාරී භාවය සම්පූර්ණ නැති වෙන්න නැති වෙනවා අනිවාර්යෙන්. මේක නිසා මේ වෙලාවේ තරදඬු ගැන උන්ට දඬුවම් කරලා ඔවුන්ට අඩත් තේට්ටම් කරලා ඔවුන්ගේ ඔය තියෙන දරදඬුකා හිතුවක්කාරකම් අලසකම් නැති කරන්න බෑ. දැන් ඉන්න ළමයින්ට එහෙම කරලා බෑ. ඒතකොට තවත් වැඩි වෙන මිසක් අඩු වෙන්නේ නැහැ. මොකද දැන් ඉන්න ළමයින්ට පරිසරික වශයෙන් සමාජීය වශයෙන් අත්දැකීම් අඩුයි පහුගිය කාල සීමාවකට කටට වඩා. මොකද ඔවුන් පරිසරයත් එක්ක ගැටෙන සම්බන්ධතාවය සමාජයත් එක්ක ගැටෙන කාලය අඩුයි. ඒක නිසා ඔවුන්ට අන්න ඒ වගේ වැඩිපුර ඒ දේවල් තුල ඝට්ටණේ ඇති කරලා පරිසරයත් එක්ක ගනුදෙනු කරන්න සලස්වලා අන්න ඒ දේවල් තුලින් මනස හරි පැනලා අරගත්තොත් ඉබේම ඔවුන්ගේ හිතුවක්කාරී භාවයන් ඒති කියන ඔය අයහපත් හිතුවක්කාර මුරණ්ඩු අකීකරු භාවයක් නැති කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපනය හදාන්න කුඹලක් නෙමෙයි මේ කාල සීමා තුළ හොඳින් මතක තියාගන්න මේ කාලේ ඔබට ඔබගේ අධ්‍යාපන කටයුතු එපා වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. අතන මගදී නවතා දමන්න හිතන කටයුතු පෙන්වන උසස් අධ්‍යාපන වෘත්ති හදාරන වෘත්ති අධ්‍යාපන හදාරන අය ගොඩක් සැලකන අතර මොකද මෙච්චර කාලයක් ඇදන් ආපු එක ජීවිතයේ ඉදිරියට ඔබ මේ අනාගතයේ ඔබගේ ඉලක්කයට ස්ථාවරයක් හදාගන්න හිතෙනවා. අයියෝ මේක අතරලා ජොබ් එකක් කරන්න නැත්නම් පිටරටට ගිහලා රස්සාවක් කරන්න. එහෙම කරන්නට වඩා ඔබ තව පොඩ්ඩක් කට්ට කාගෙන මේ ටික ඇදගත්තොත් අද ගැන නෙමෙයි හෙට ඔබගේ ගොඩක් යහපත් වේවි. ඉදිරි කාලේ යහපත් වේවි. ඒක නිසා මේලා මේ දේවල් අතහරින්න එපා. පොඩ්ඩක් අගහිකම් එයි ගැටලු කරතාල්තරන් එයි බාධාවල් එයි. නමුත් ඒවා මැද ඒක තමයි අපේ ජීවිතේ කියන්නේ බාධා මැද අභියෝග වල මූණ දෙමින් යන කෙනෙක්ව ඒ ස්ථාවර භාවය තුළ අනාගතය කවදාකවත් ඔබ වැටෙන්නේ නැහැ. ඒ නිසා මේලා අධ්‍යාපන කටයුතු අතහරින්න මගහරින්න හදන්න අතහැරලා දාලා රැකියාවල් කරන මූල්‍යමය වශයෙන් යන්න උත්සාහ කරන්න මා ගොඩාක් දුරට කුඹලක් මෙහිමියෝ. ඒ නිසා සැලකිලිමත් වෙන්න අද ගැන හිතලා තියෙන තියන ගන්න එපා. අද පොඩ්ඩක් වැඩිපුර කට්ටක් කාලා හරි අර අනාගතය ස්ථාවර කරගන්න උත්සාහ කරන්න. මම කියන දේ පැහැදිලි ඇති කියලා හිතනවා. ඉතින් ඒත් එක්කම මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම මේ සෞඛ්‍ය ගැන කතා කරොත් කුඹ ලග්න හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරලා යුතුම දෙයක් ඔබට මේ ආතරඩිස් තත්ත්වයන් ධනිස්ස සම්බන්ධයෙන් අස්ති සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් ස්නායු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් ප්‍රබල ලෙස හට ගන්නවා. ඔබ මේ කාල සීමා තුළ ඔය තරමක් දුරට ඔය දියවැඩියා තත්ත්වයන් වලින් මුහුණ දුන්නා නම් ඔන්න ඔබගේ ස්නායු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් හින්දේට එන්න වැඩි ගිඩ කඩක් පවතිනවා. ඒක නිසා මේ මූලිකවදී මේ දේවල් වළක්වා ගන්න ඒ පුංචි ආකාරයෙන් යටිපතුල් හිරිවැටීම් වගේ තත්ත්වයන් ඔබට එනවා නම් මූලිකවදීම වෛද්‍ය උපදෙස් පතලා ඒවට නිසි පිළිවියන් පිළිවෙත් යොදලා ඔබ ප්‍රතිකාර වාරන් වෛද්‍ය උපදෙස් මත ඒ දේවල් නවත්ත ගන්න. එතකොට නියපොත්තෙන් කරන්න තියෙන දේ ඔබ පොරවෙන් කපන තත්ත්වයට පත් කරනවා. මොකද ඒක පොරවෙන් කපලවත් ඉවර කරන්න බැරි අන්තර කකුල කපන තත්ත්වයක් වෙන්නේ. ඒක නිසා කල්පනාකාරී වෙන්න මේ හැම දෙයක්ම මූලික අවස්ථාවේදීම නැති කරගෙන උත්සාහ කරන්න. මේවා ලේසියෙන්ද පහසුර ගන්න යන්න පන්නේ ඔය කමන්නේ ඕමයි කියලා හිතන්න එපා. ඔබ අනාගතයේ පසුතැවෙන්න වෙනවා. අද ඔබ හරි තීන්දුවක් ගත්තොත් අනාගතයේ ඔබ නිරෝගී ලෙස නිරෝගීමත් ලෙස ඉස්සරහට යන්න පුළුවන්. මොකද ජීවිතේ ජය ගන්න නම් අපි හොඳ රැකියාව තුළ සාර්ථක වෙන්න නම් ඔබගේ ජීවිකාව තුළ ව්‍යාපාර තුළ සාර්ථක වෙන්න අධ්‍යාපනය තුළ සාර්ථක වෙන්න පවුල් ජීවිත තුළ ආදරය තුළ සාර්ථක වෙන්න නම් ඔබට ඔබගේ නිරෝගීකම තිබිය යුතුමයි. නැත්නම් අසනීප වුණොත් අධ්‍යාපන කටයුතු හරියට කරන්න බෑ, රැකියාව හරියට කරන්න බෑ, ව්‍යාපාර හරියට කරන්න බෑ, පවුල් ජීවිත තුළත් ප්‍රශ්න කරදර ඇති වෙනවා. ඇයි මුදල් ප්‍රශ්න එනවා, ඒ වගේ ගැටලු කාර්ය තත්ත්වයන් එනවා. ඉතින් එහෙමනම් අර ඇත්ත නේද මොනදේ සල්ලි අංකික කියලා කියුවාට ආරෝග්‍යය පරමාලාභ කියන දේනේ හරියම දේ. නිරෝගී භාවය නේද තියෙන ලොකුම සන්තුප්තිය. ඉතින් ඒක නිසා හොඳට සැලකිලිමත් වෙලා කටයුතු කරන්න යන්න අර කියපු වසනීප කාර්ය තත්ත්වයන් විශේෂයෙන්ම සමහරක් කරාට මේ පිටකොන්ද ආශ්‍රයෙන් හෝ මේ හිස පිටුපස ප්‍රදේශන පුංචි හිරි වැටීම් වේදනාකාරී තත්ත්වයන් අත් වෙන ඉඩ තියෙනවා. ඒත් අර කියපු ගොඩාක් දුරට අර කියපු රෝගවලම මූලික ලක්ෂණ වෙන්නේ. ඒ නිසා ඒ සැනින්ම ඔබ කටයුතු කරන් යන්න නිතර පොඩ්ඩක් ඔළුව පහත් කර කටයුතු කරන් ඉඳලා එකට වෙලා හිටගෙන ඉඳි ටික වෙලාවක් කලන්තේ වගේ තත්ත්වයක් යන ඉඩ කඩ පවතිනවා. ඒවා සාමාන්‍ය දේවල් නේ කියලා හිතලා හිතරනේ මේ වෙලාවේ ඉඳපුවා. මොකද ඒවා සමහරට ඔබට අසාමාන්‍ය දේවල් වෙන්න පුළුවන්. අනිත් අය සාමාන්‍ය වෙලා කුඹලක් නෙමෙයි ඔබට අසාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා
ඒ මූලික අවධියේදීම වෛද්‍ය උපදේශාරං ඉක්මනින් සුව වෙන්න. ඔබට සුව වෙන්න පුළුවන් බය වෙන්න එපා. ඒක කටයුතු කරා යන්නේ ඉතින් මම මේ දේවල් එක්ක කතා කරන් යද්දී ඔය හැම දෙයකම මම හැමදාම කියනවානේ දන් වේලක පුරුක් තම හැම දෙෙම පුරුක් 10ක් තියෙනවා නමයක්ම ශක්තිමත්ව හොඳට තිබිලත් එකක් පුරුකක් ශක්තිමත් නැතුව ගියොත් ඒ තුලින් ඔක්කොම කැරේ දන් වේලෙම වටනගම නැතුවනේ කඩලා යනවනේ. අන්න ඒ වගේ තමයි ජීවිතේ හැම පැත්තම සියරසිය සුබ මිනිස්සුත් නැහැ සියරසිය අසුබ මිනිස්සුත් නැහැ. එහෙනම් අපි බලන්න ඕනේ අපේ අසුබ මොනවද කියලා ඉස්සර දැනගන්න ඕනේ. සුබ දේවල් කොහොමත් වෙනවන හොඳයි. අසුබකාරී දේවල් හොයාගෙන ඒ දේවල් වෙනස් කරලා ඒව සුබ කරගත්තොත් ඔබට සියල්ල සුබ කරගන්න පුළුවන්. ඒකෝ තමයි ජීවිතය ජයගන්නේ. අපි ඒව කවදාකවත් નિરાයසෙන් ලැබෙන්නේ. ඒව අපි විසින් කරගත යුතුමයි. ඒවට මේ ග්‍රහ ගෝචරතෝ තියෙන සහය සහ ඒ සහය නොවන තත්ත්වයන් හැමදේම වෙනස් කරගන්න ඔබට හැකියාව දෙනවා. ඉතින් මේ දේවල් එක්ක අපි කතා කරන් ආවා. මම කිව්වා මේ වීඩියෝ අවසානයේදී කියනවා කියලා මේ දේවල් වෙනස් කරගන්න සහ මේ ඔබට මේ මානසික ශක්තිමත් බව ඔබෙන් ඔය එන කලබලකාරීත්වය නවත්ව ගන්න කියන මානසික ඒකාග්‍රතාවය හදාගන්න පිළිවෙත් කියලා. ඉතින් මුලින් මංකක මම හැමදාම කියනවා ඒක. ඒත් ඔබ අනිවාර්යෙන්ම ඒක කරන්න. මොකද්ද උදෑසන අවදිච්ච ගාම රාත්‍රී නිින්ද පෙර ආරක්ෂක පිරිත් ශ්‍රවණය කරන්න. මොනවද? චන්ද පිරිත, මෝර පිරිත, කන්ද පිරිත, සූර්ය පිරිත. අනිවාර්යෙන්ම මේක උදෑසන අවදින ගාම රාත්‍රී නිින්ද පෙර කරන්න. ඒකටම සත්බුදු වන්දනාවත් එක්කාසු කරගන්න. අමාරු නෑ. හරි කෙටි පිරිත්. ඔබ යන්න මේ සූ ටීවී නාලිකාවට. ගිහම පළවෙනි ප්ලේ ලිස්ට් එකෙම තියෙනවා ඒ පිරිත් ටික. අතිශයම නිවැරදි උච්චාරණ සහිතව පරිගත කරලා. ඇඳේ නැගිටලා ඔන්න ඉයර්ෆෝන් එක ෆෝන් එකේ ගහගෙන ඇඳේ ඉඳන්ම භාවනාවකද හිත එකතැනක තියාගෙන චේතනාවනේ වැදගත්. එකතැන තියන් ඒවා ශ්‍රවණය කරන්න භාවනාවක් කරන විදිහට. ඒක ශ්‍රවණය කරලා ඊට පස්සේ සියලු සත්ව දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා තුන්වතාවක් හිතින් ප්‍රාර්ථනා කරලා ඇඳෙන් බැහැලා ගිහලා දවසේ දෛනික වැඩ කරද්දී කරන් යන්න. ඔය කාලයත් එක්ක කරයියද්දී ඔබට හැංගේවි හිතා ගන්න බැරි ධනාත්මක භාවයක් අමුතු ගැම්මකින් පළවෙනි දවසේම එක දැනේ අමුතු ගැම්මකින් වැඩ කරන්න හිතෙනවා. කම්මැලි හිතෙන්නේ නැහැ. ටිකක් අමුතු ප්‍රෙෂර් එකක් අපි සරලම කිව්වොත් ඒ වගේ අපිට දැනේවි. ඔබ දීර්ඝ කාලයෙන් කරන් කරන් යද්දී මේක හිතා ගන්න බැරි විදිහට ඔබට ජයග්‍රහණද ඔබ අනතුරු වලින් ගැලවේවි. ඒ වගේම ඔබට සාර්ථක භාවය උදා වේවි. මේක මේ මම කිව්වට දැන්නේ මම ජීවිතේ අත්දැකලා තියෙන දේ මම මේ කියන්නේ. ඕනනම් ගිහින් බලන්න පහුගිය වීඩියෝ වල කමෙන්ට්ස් දාලා තියෙ මේක මම කියන දේ කරලා. මේ මොන මහා පරිමාණයේ ඒ රාෂ්ට්‍රකද අපලද තියෙනවා කියු මිනිස්සු ජීවිතේ සරල විදිහට ජයග්‍රහණ කරගත්තට මුදල් වැය වෙනවද නැහැ. පැය භාගයක් උදේටයි රාත්‍රී නිින්දර පෙරත් ඒ විදිහටම තව පැය භාගයක් වැය කරන්නයි තියෙන්නේ. රාත්‍රී නිින්දර පෙරත් ඒ ටික ශ්‍රවණය කරලා අර විදිහට මෛත්‍රී භාවනා තුන්වතාවක් කරලා නිදාගන්න. ඒ තුල හිතා ගන්න බැරි සහනයක් ඔබට අත් වේවි, ජයග්‍රහණයක් අත් වේවි. ඒත් එක්කම අනිවාර්යයෙන්ම ඔබගේ නිවස තුල ධම්මචක්කම් පවත්තන සූත්‍රය ආවම ශ්‍රුදේ දවල් රැ නිතර ඇහෙන්න සලස්වන්න. මේ තුල ඔබගේ මේ නිවසවට තියෙන ඍණාත්මක දේවල් ඔබ නිතරම ওই වියදම් පස වැඩි නම් කිසි ඉතුරුවක් නැත්තම් හැමදාම ලෙඩ නම් ප්‍රශ්න ගැටලු නම් නිවස තුල අන්න ඔබ විශ්වාස කරන ඔය කවුරු හරි අපිට මොන හරි කරලා දැන් බලන්න ගියාම කියන්නේ අහවල් කෙනා කරලා තියෙනවා මෙහෙම හෝනියම් කරලා. හැබැයි ඔයාලට ලක්ෂ ගණන් වියදම් කරන් කරත් ඒව තුල සහනයකුත් අත්තුන්නේ නැහැ. ක්ෂණික ප්‍රතිඵල කිව්වට අන්න මේක ටිකක් දීර්ඝ කාලිනව කරලා බලන්න. ධම්මචක්කම් පවත්තන සූත්‍රයේ දීර්ඝ වශයෙන් නිතර ඔබගේ නිවස තුල ඇහෙන්න සලස්වන්න. මේ තුල ඔබට හිතා ගන්න බැරි සහනයක් ඇත. මොකද ඔය තින තුන තින ධනාත්මක භාවය ඒ තුල තින ධනාත්මක දේ ඒ ඔය කියන දේවල් තුලින් ඇති වෙන ඍණාත්මක දේවල් නැති කරાવી. හැබැයි මේ කෙටි කාලිනව මේ ක්ෂණ ප්‍රතිචනික ප්‍රතිවල වරු දෙකෙන් වරු තුනෙන් ප්‍රතිඵල ලැබෙන දේවල් නෙමෙයි. මාසයක් දෙකක් කරන් යද්දි දැනෙනවා. හැබැයි ඒවා ස්ථීර වශයෙන්ම ලැබෙන ප්‍රතිඵල. ඒක නිසා මේ වෙලාවේ ඔබ කටයුතු කරන්න බුද්ධිමත්ව කටයුතු කරන්න යන්න. මේ වෙලාවේ සෙනසුරුගේ අපල කියලා ගිය ගිහිල්ලා හද්දි කේන්ද්‍රපාදී ඒවට ගිහිල්ලා මෙන්න මේ අහවල් ප්‍රතිකර්ම කරන්න මේ අහවල් මැණික පළ දෙන්න මෙච්චර ලක්ෂයක් වේදන් කරන්න ලක්ෂ දෙකක් වේදන් කරන්න ඕයි කතා කියයි. ඒ කිසිම දෙයක් උනට ඩා ඔළුවට ගන්න එපා. ඒවා ව්‍යාපාර. මේ මං කියපු කාරණා ටික සුළු දේවල් ටික ඕන කෙනෙකුට කරන්න පුළුවන් දේවල් ටිකනේ. ඒ දේවල් කරන්න ඔබට සාර්ථකත්වයක් කරගන්න පුළුවන්. විදේශගත වෙලා ඉන්නට සමහරට මේ දේවල් කරන්න අපහසු වෙන්න පුළුවන්. ඔබට හැකි විදියට කරන්න. හැකි විදියට කරපුවම හොඳටම ඇති. ඒ හොඳටම ප්‍රමාණවත්. අදිෂ්ඨානය ඔබගේ තුළ තියෙන චේතනාව විතරයි වැදගත්. මේ හැම දෙයකම මනස හරි ආකාරව ගොඩනගා ගැනීම තමයි ආරමුණු. ඒ දේ කරගන්න. නැත්නම් ඔබ භාවනාවක් හරි කරන රැ වැඩ ඇරලා ගෙදරට ඇවිල්ලා කාමරේලා ඉඳලා බුදු ගුණ සිහි කරන්න. මම සාමාන්‍යයෙන් පිළිවෙත් හැම මාසෙම පලාපල දීර්ඝ වශයෙන් කියනවා. ඒ නිසා මම මේ සෙනසුරු සම්බන්ධ පිළිවෙත් විතරක්ම කියන්න උත්සාහ කරන්නම් මේ වෙලාවේ. ඔබ අනිවාර්යයෙන්ම සෙනසුරාදා දවස් වලට රාත්‍රී 8ක්
නමයත් අතර බෝධි පූජා පවත්වන්න උත්සාහ කරන්න පුළුවන් නම් ඒ බෝධි පූජා සඳහා එළිඟි තෙල් පහන් නවයක් දැල්ලන්න හැකි පමණ නැත්නම් අපහසු නම් පොල් තෙල් පහන් නවයට එළිඟි තෙල් බිඳු කීපයක් කීපයරි දාලා පත්තු කරන්න බෑ. ඒනම් එක පහනක් හරි කමක් නැහැ. පත්තු කරලා ඔන්න ඒත් එක නිල් පාට මල් පූජා කරලා ඔබ බෝධිය තුල ඒ බෝධි පූජාව කරලා පැන් කාලයක් අතින් අරගෙන අර මම කිව්ව විදිහම මෛත්‍රී භාවනාව කරලා මේක ඔබ දසසා පිරිතෙන් පැන් පිරිත් කරගෙන ඔන්න වඩ තුනක් ගිහිල්ලා බෝධිය නාවලා ආය මෛත්‍රී භාවනාව කරන්න. ඒ වගේම දෙවියන්ට පින් දෙන්න විශේෂයෙන් විෂ්ණු දෙවියන්ට පින් දෙන්න පුළුවන් නම් සෙන්සොද රාත්‍රී 12යි පාට බෝධි පූජා ඉවරලා ඇවිල්ලා රාත්‍රී 12යි පාගෙන ඉරිද දවස් උදා වෙන 12යි පාට ඔබ විෂ්ණු දෙවියන් වෙනුවෙන් එළඟි තෙල් පහනක් දැල්වලා නිල් පාට මල් පූජා කරලා විෂ්ණු දෙවියන්ට ඔබ පින් දීලා මුලින් බුදුන් වැඳලයි ඒ වැඩේ කරන්න ඕනේ. පින් දීලා ඔබ කනලව කරන්න ඔබට අවශ්‍ය කරලා තියෙන මේ තියෙන දේ තුලින් ඔබට යහපත උදා වෙන්න කියලා රැකවන්නේ දෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ තුල ඔබට ඇත්තටම හොඳ රැකවරණයක් වගේම යහපත් මානසිකත්වයක් ගොඩනගා ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම පුළුවන් නම් මේ දේවල් කරලා සෙනසුරා දවස් වලට අඟහරුවා දවස් වල නිර්මාංශන උත්සාහ කරන්න අනිවාර්යයෙන්ම ඒ විදිහට කටයුතු කරයන්ද ඔබට මේ කාල සීමා තුළ විශේෂයෙන්ම වයෝ වෘද්ධයට ආබාධිත අයට කුඩා දරුවන්ට යම් කිසි ආකාරයක අසරණ අයට උදව් උපදව් කරන්න උත්සාහ කරන්න. ඒක මම කියලා දෙනවා මේ මූල්‍යමය වශයෙන් පවරන්න නෙමෙයි ඔබගේ හැකියාව දැනුම වුණත් ඔවුන් සමග වේදා ගන්න පුළුවන් නැත්තම් තනි වෙලා ඉන්න කෙනෙක් එක්ක ගිහිල්ලා පැයක් දෙකක් පැය භාගයක් හරි කතා කර කර ඉඳලා ඉන්න එකත් වැදගත් වෙනවා. ඒ වගේ දේවල් තුළ ඔබට හිතා ගන්න බැරි සහනයක් අත් වෙන්නේ කිසිම දෙයක් ඔබට සහනය බලාපොරොත්තු වෙන ග්‍රහපල දුර වෙන්න කියලා කරන්න එපා. ජීවිතේ යහපත්ට උදෙසා කරන්න ඔවුන් කනෙක් කරන ඔබ කරන දේ තුළ සතුටු වෙනවා දැකලා ඒ තුළ තෘප්තිය ලබන බලන් කරන වක්‍රාකාරයෙන් සියලු දේම ඔබට යහපත් ලෙසම සැලසේවි. ඒත් එක්ක මේ සම්බන්ධයෙන් දැන් විශේෂිත වූ පිළිවෙතක් කියනවා මම මේක ඔබට හැකිනම් කරන්න පුළුවන් නම් ඔබ යන්න රුවන්ලි මහා සෑයගාවට ගිහිල්ලා සුදු පාට නෙළුම් මල් වට්ටියක් පුළුවන් විශාල වට්ටියක් සකසලා ඔබ වට්ටි දෙකක් සකස ගන්න එකක් ශ්‍රී මහ බෝධීන් වහන්සේටත් රුවන්වැලි සෑරජුන්ටත් පූජා කරලා ඔබ භාවනාවක් කරන්න. මේ සංසාර ගමන තුළ මා තුළින් දැනුවත් නොදැනුවත් වැරදි වුණු තරම් වෙලා ඇති. මේ සසරේ පමණක් නෙමෙයි මම ජීවිතේ අපි කල්ප ගාණක් තුළ ඉපදෙන්නේ නැතිනි දහස් වතාවක්. ඒ ඉපදුණු හැම වාරතුළ අපි තුළින් වෙන දෙති වැරදි ඒවා ලොකු වැරදින්න පුළුවන් කුඩා වැරදින්න පුළුවන්. මේ සියලු වැරදි තුලින් සිදු සියලු අකුසල් මා මේ කරන පුණ්‍ය ක්‍රියාව මතින් යටපත් වේවා. මාතින් වැරදි සිදු යම් කෙනෙක් මේ සසර තුළ ඇතන මේ පුණ්‍ය ක්‍රියාව තුළ ඔවුන්ටද මේ පින් අනුමෝදාගම් වෙත්වා. ඒ තුළ ඔවුන් මා කරෙහි තිබ්බ වෛරයක් තිබෙනම් සංසිද්ධ වේවා. ඒ වගේම මාගේ ඉෂ්ට දේවදාවුන්ට මේ පුණ්‍ය ක්‍රියාව තුළ පින් අනුමෝදන් වෙත්වා. ඔවුන් ශක්තිමත් වෙත්වා බලගැන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. පුංචි භාවනාවක් කරන්න. මේක ඔබ කරලා බලන්න. මේ තුළ ඔබට ජීවිතයේ යම්කිසි ලොකු වෙනසක් අත්විඳින්න හැකියාවල. මේක මම වචනෙන් කියලා වැඩක් නැහැ. ඔබම ඒක අත්දකින්න උත්සාහ කරන්න. ඒ අත්දැකීම තුළ ඔබට හැඟේවි ජීවිතේ ප්‍රබල පෙරලියක්. සමහරක් වෙලාවට ඔබට ජීවිතේ හිතාගන්න බැරි වෙනසක් අත්කර ගැනීමට හැකියාව ලැබේ. එහෙනම් මේ වගේ දෙයක් කරලා යහපත ළඟා කරගන්න ජීවිතේට. ඒ වගේම කිතුණු කතෝලිකය විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඔබ මේ කාල සීමා තුළ සිකුරාදා දවස්වල සෙනසුරාදා දවස්වල පුළුවන් නම් ශුද්ධ ජපමාලය උච්චාරණය කරන්න. ඒත් එක්කම ශුද්ධෝ පය පවත්වන බ්‍රහස්පති දවස්වල රාත්‍රී 11-12 අතර පුළුවන් නම් සෙනසුරාදා දවස්වලයි අඟහරුවා දවස්වලයි විශේෂයෙන්ම නිර්මාංශන උත්සාහ කරන්න. එක්වරු ශීලයේ රකින්න බ්‍රහස්පති දවස්වල පුළුවන් නම් රාත්‍රී එක්වරු ශීලයේ රැකලයේ ශුද්ධෝ පය පවත්වන්න. ඒ තුළ ඔබගේ ජීවිතයට ලොකු සැනසීමක් ජයග්‍රහණයක් අත්කර ගැනීම හැකියාව දෙනවා. මානසිකව ඔබ ඇද වැටිලා ඉන්නවා අනිවාර්යයෙන් මේ දේවල් කරන්න. ඒ දේ තුළ ඔබට පුළුවන් මානසික සහනය වගේම ඔබ ගන්න තීන්දුව තීරණ තුළින් ඔබගේ ඉලක්කවලට යන්න හැකියාව ඒ තියෙන බාධක දුරු කරගෙන අත්කර ගන්න. මේ தත්ත්වය හොඳටම කල්පනාවෙන් කටයුතු කර යන්න. ඉතින් ඔය විදිහට තමයි කුඹලක් නිහිමියන්ට කොහොමද මේ කාල සීමා තුළ ගෙවෙන්නේ වගේ මේ දේවල් වලින් අපි යහපත ළඟා කරගන්න කියන එක දවඩ පැහැදිලි ඇතිනේ. ඉතින් මේ දේවල් තුළ කොම්බලක් නෙමියෝ ජීවිතය අතහරින්න එපා කොහෙත්ම. කිසිම තැනකට ජීවිතේ පාන්නේ ඔබ කරන කිසිම දෙයක් අතහරින්න එපා. මේ වෙලාවේ ඔබ ඒ දේ තුළ හැපි 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 ඉදිරිය යන තරම තමයි ඔබට ජයග්‍රහණ දෙන්නේ. ඉතින් එහෙනම් මේ කොම්බලක් නෙමියෝ මේ කියපු දේවල් හරියාකාරව කරලා මේ කාලය යහපත් කරන්න උත්සාහ කරන්න. ඉතින් මමත් ප්‍රාර්ථනා කරනවා කොම්බලක් නෙමියනේ මේ ඉදිරි කාලයත්
ඔබගේ අනාගතයත් යහපත යහපත ඉෂ්ට වේවා යහපත් සිතුම් පැතුම් සඵල වේවා කියලා. ඉතින් ඔබ සැම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. කුඹලග්නමි ඔබට තෙරුවන් සරණයි.